හොඳයි. අද අපේ ගණිතයේ පාඩම් කොටස සම්පූර්ණ කරන්න තමයි අපි උදේ ආවේ නේද? එහෙනම් අපි අර භාග කියන පාඩමේ භාග පාඩමේ දෙවෙනි කොටසක් තියෙනවා. තව කොටසක් තියෙනවා. අන්තිම අපි අද සාකච්ඡා කරන්නේ එහෙනම් ඔයාලා දිනේ ලියන්නද නේද 2021 ද්‍රව්‍ය මට්ටලේදී භාගය වෙන් කර ගන්න. द्रव्य अट्टले की भागय वेंकर गणिपु होता है एक वाला मेल पिने में निकाल दो मैं अपने ही तो हूँ बोला हायक तीन ना बोला हायक तीन ना देने का तर සමානව වෙන් කර ගන්න භාගය වෙන් කර ගන්න මේ එතකොට 6 කින් භාගය කියන්නේ 3 3 භාගය කියන්නේ 3 හරි මේක හරි ලේසි වැඩක් එහෙනම් අපි මේකෙත් හිතමු කොයි විදිහට තමයි තියෙන්නේ දැන් හැබැයි මේකෙත් ඉතින් ඔයාලට ද්‍රව්‍ය කට්ටලයක් ඕන මොකද අපි පෙන්නන්න කියන්නේ අතර පාගේ පැකින් බෙදා ගන්න. දොඩම් කිරි අටක් යාළුවා. අඹ ගෙඩි 20ක් පාගේ පැකින් පොඩවල් දෙකකට වෙන් කර ගන්න. අඹ ගෙඩි 20ක් පාගේ 10යි. ගෝලයෙන් භාගයක් ඊයේද
තුනේද තුනයිද වෙනම් ඔකුත් මේ අපි තුන නැතුව මෙන්න මේක බලන්න
දෙකයි ඔව් දැන් දෙන්නේ භාග වෙන් කිරීම වගේම නේද භාගෙන් භාගෙන් කාලා කියන්නේ නේද දැන් ඔන්න ගණක හතරක් තියෙනවා කියලා අපි හිතමු ගණක හතරකින් භාගයක් දෙකයි නේද එතකොට 20 12ක් තියෙනවා යාළුවෝ දෙන්නේ අතර බෙදුවහම 20 12 එක්කෙනෙකුට 6 බැගින් ලැබෙනවා නේද ඒ වගේ ඉතින් ඒක අපේ අර භාගය නැවත භාගයට බෙදන්නවා සම සමව හතර දෙනෙක් අතර බෙදන්නවා සම සමව හතර දෙනෙක් අතර අපි හිතමු දැන් මෙතන තියෙනවා ඕන 8ක් මේ සම සමව හතර දෙනෙක් අතර බෙදෙනවා ඔව් එකයි කොහොමද ලැබෙන ගණන අපි ඔයාලට පුළුවන් ඕනම් මුලින්ම භාගය වෙන් කරගන්නත් පුළුවන් දැන් මේ බලන්න මෙන්න භාගය වෙන් කරාම ඔව් අපිට මෙතන වෙන් කරන්න පුළුවන් එක පැත්තකට හතරයි පාගෙනු පාගෙ පැති හරි හරියට මේක පිළිතුරු ලියමු ගෝල ඔය පළවෙනි ප්‍රශ්නේ ගෝල 8කි පාරක් ඔ මුලින්ම අපි ලියමු ගෝල 8යි භාගය 30ද ගෝලාටේ භාගය 30ද ඉපස්සේ මේ භාගයක් මෙතන ලියන්න ඕන භාගයක් කියලා ගෝලාටේ කාලම් ගෝලාටේ කාලම් එනවා අපි මේකට වෙන පොඩි වැඩක් කරමු හරිද පොඩි වාක්කුවක් හදගන්න මේටි කොහට පේනව නේද ඔලාටේ
පිටුවක් ගන්න ඕනද වගු අඳින්න? පිටුවක් ගන්න ඕනද වගු අඳින්න? නෑ නෑ පිටුවක් ඕනේ මම පෙන්නන්න. කෝඩ් එක අඳින්න තුමා පෙන්නන්න. කොමේ තියෙත් පුතේ? එතන ඔයාලා බලන්න මේ ගණක ප්‍රමාණය මේ තියෙන්නේ ඔයාට ඕනම් ගණක තියෙනවා නම් අරගෙන බලන්නත් පුළුවන් නේද හතරට බෙදුවිට එකයි කුර ලැබෙන ප්‍රමාණය මෙතන ගන්න දැන් මෙහෙම ඉරකුත් අඳින තුතේ මේ හැම එකටම මේ අතර තියෙන ඉන්න ගණක 12ක් අරගෙන හතරට බෙදුවිට කීයක් ලැබෙනවද ගණක 16ක් අරගෙන හතරට බෙදුවාම තැඹල තියෙන්නේ හතරයි නේද? වාගේ හතරයි
බාගෙන් බාගේ දෙකක් ඊළඟ 12 12න් මූලික බාගේ බලන්න පුතේ 12න් බාගේ 6යි ඔයාලා දන්නවා 6න් බාගේ 3යි නේද ඔය බලන්න දැන් මේක 3වා 4ක් 12 එනවා නේද 3වා 4ක් 12 එනවා 2වා 4ක් 8 එනවා නේද ඊළඟ 16ක් ගන්න. 16න් භාගය කීයද? 8යි නේද? 16න් භාගය 8යි. 8න් භාගය 4යි. 4 4ක් 16 එනවනේ. එහෙනම් හරි. විතරම 4ක් බලන්න ඕනේ. ගුණ කරලත් බලන්න අනිත් පැත්ත. නේද? 20 බෙදනවා අපි. ඔව් 20 භාගය 20න් භාගය 10යි. 10න් භාගය 5යි. නැයි හතරෙන් භාගේ 12යි 12න් භාගේ 6යි. මේසිනේ කාල වෙන් කරගන්න. ඔව් එකපාරට කාල වෙන් කරගන්න කියොත් ටිකක් අමාරු වෙනවා. ඒක නිසා භාගෙත් භාගෙ බැලුවම කරයි. හොඳයි. හරි දාගන්න ඔයාලා. ඔක්කොම හරියන තරුදු දාගන්න. අපි යමු ඊළඟ කොටස. ඒවයි පෙනුම ගැන ඉගෙන ගන්න ඕනේ. පෙනුම පැති පෙනුම.
පෙළුම ගැන ඉගෙන ගන්න කොට මේ පාඩම. හරි. එහෙනම් මේ මේකෙදි ඔයාලට මුලින් ඉගෙන ගන්න තියෙන්නේ මේ සරල රේඛාවයි. ඒ කියන්නේ අඩිරූලක් තියලා රේඛාවක් හදන්න. මොකද අඩිරූලක් තියලා රේඛාවක් හදන්න. මෙතෙන්දී අඩි කෝතුවක් වාඩ බාගෙන ඕන වෙනවා. දැන් අඩි කෝතුවක් ගන්නවා. කෝතුව භාවිතා කර රේඛාවක් අඳිමු. නැත්තම් අපි කියමු මෙහෙම සරල රේඛා අඳිමු. සරල රේඛා අඳිමු. සරල රේඛා. සර් රෝක ලියා ගන්න ඕනද? ඒක ලියා ගන්න මේ ප්‍රධාන මාතෘකාව. මේ අපි මේ දැන්
හරිනම් කරගත්තද? දැන් බලන්න පොඩි වැඩක්. දැන් මම මෙන්න මේ ප්‍රශ්නයක් අහනවා. දැන් පුතේ මේ සරල රේඛාව දැන් චූටක් පොඩ්ඩක් එහෙමේ ඇද වෙලා තියෙනවනේ නේද? මේ චූටක් ඇද වෙලා වගේ තියෙනවනේ. ඒකත් නැති කරගන්නේ කොහොමද? නැත්නම් ඒ ඇදවීම නැතුව හරි ලස්සනට පිළිවෙල කඳින්නේ කොහොමද සරල රේඛාව? කෙලින් අඳින්නේ අඩිකෝදුවේ විනාඩි දෙකක් දෙන්න අලුත් පන්තියක් පටන් ගන්නදී දැන් දානවා.